මේ විදිහට ලෙටයින්ට්‍ර එකක් හදමුද වැඩි විස්තර කතා කරමු අපි වීඩියෝ එකට ගිහිල්ලම. Welcome to Space Cartoon YouTube channel. ඉතින් මෙතනදිත් අපි මුලින්ම CapCut එක තමයි පාවිච්චි කරන්නේ මේකටත් මුලින්ම new project එකක් open කරගෙන මෙතනින් අපි තියෙනවා අපි download කරගත්ත මේ වගේ design වගේ. මම ඒක description එකේ දාලා තියන්න ඕගොල්ලන්ට download කරගන්න පුළුවන්. මේක අරගෙන ඉවරලා මුලින්ම අපි මෙතන CapCut එකේ watermark එක delete කරගෙන මෙන්න මේ design එක අපි දාගන්න ඕනේ. මේ වගේ දාගන්නව අරගෙන මේක පොඩ්ඩක් සයිඩ් එකට ගන්නවා. දැන් මෙතන නමක් නේ ගහන්න යන දැන් intro එක letter intro එකක් නිසා මේක මේ පැත්තකින් ගන්නවා. මේ වගේ දැන් අපි අකුරු කීපයක් දාගන්න ඕනේ ඉන්න තමා මෙහෙම කරන්නේ. ඊට පස්සේ ආයෙත් මම මුලට ඇවිල්ලා මෙතන overlay එකක් දාගන්නවා. add overlay එකක් දාගෙන ඊළඟ අකුර දාගන්න තමයි යන්නේ. මේ විදිහට add add එක දාගන්නවා කියන්නේ. දැන් මම මෙතන කස්සා කියලා තමයි ගහන්න යන්නේ. ඒක normal මගේ නිකන් nickname එකක් වගේ එක. ඒ හින්දා මෙතන ඒ අකුර අරගෙන මෙතන තියනවා නේද ස්ප්ලයිස් කියලා. ඒක දාගත්තාම අර කේ අකුර අපට ආපහු පේනවා. ඒ විදිහටම පේනවනේ මෙතන. ඊට පස්සේ මෙතන සයිස් එක අපි හදා ගන්නවා. කේ අකුරු සයිස් එකටම අපි ඒ අකුරත් හදා ගන්නවා. ඉතින් මෙතන ස්ප්ලයිස් කියලා ඕගලන්ට පේනවනේ. ඒ විදිහට දාගත්තාම කේ අකුරත් අපට පේනවා. දැන් ආයෙත් අපි තව එකක් ඕවර්ලේ කරගන්න යන්නේ. මේ විදිහට ඕවර්ලේ කරගත්තාම මේ විදිහට ඇඩ් කරගන්නවා S අකුර. ඊට පස්සේ මෙතන ආයෙත් ස්ප්ලයිස් කරගත්තාම අපට අර කලින් අකුරු දෙකම පේනවා. අපි මේ තිරේ ඩිස්ප්ලේ එක මේ විදිහට පොඩ්ඩක් හරි ගස්සගමු. ඊට පස්සේ ස්ප්ලයිස් කරලා මෙතන ෆිල්ටර් එක දාගත්තාම ආයෙත් ඒ විදිහටම අපට පේනවා. මේ ස්ප්ලයිස් එකට ගිහිල්ලා එතන තියෙනවා ෆිල්ටර් කියලා. ඊළඟ එකෙන්ත් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේක හරිම ලේසි මේ විදිහට කරගන්න. මේකේ පොඩි ඉන්ට්‍රෝ එකක් හදාගන්න විදිහ ගැන මම මේ කියලා දුන්නේ. මේ ඊට පස්සේ තව අකුරත් අපිට දාගන්න ඕනේ. තවයි සකුරක්. ඒත් ඒ විදිහටම තමයි කරන්නේ. ස්ප්ලයිස් වලට ගිහිල්ලා ෆිල්ටර් එක දාගත්තාම අර කලින් අකුරු තුනම පේනවා. මේ විදිහට ඇඩ්ජස් කරගන්න ඕනේ. ඉතින් අපි මෙතන එහෙට මෙහෙට කරලා අකුරු ටික හදා ගන්න ඕනේ. ඕගොල්ලන්ට කැමති අකුරු සෙට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මොකද මෙතන මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මෙතන අකුරු ඔක්කොම වගේ තියෙනවා. ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ ඔක්කොම වගේ තියෙනවා. ඉතින් මේ විදිහට තවත් අකුරක් අපි දාගන්නවා. ඒ අකුර ආයෙත් ස්ප්ලයිස් ගිහිල්ලා ෆිල්ටර් එක දාගත්තාම ඔක්කොම අකුරු ටික පේනවා. ඊට පස්සේ මේක ආයෙත් ඩිස්ප්ලේ එකේ අන්තිමට දාගන්න ඕනේ. එහාට කරලා මෙන්න මේ විදිහට. මේක මම මොබයිල් එකෙන් කරන්නත් පුළුවන්. මේක කම්පියුටර් එකෙන් නම් කොහොමත් කරන්න පුළුවන්. මේක මොබයිල් එකෙන් කරන්නත් ලේසි. පොඩි වැඩක් තියෙන්නේ මේක මොබයිල් එකෙන් ඉන්ට්‍රෝ එකක් හදන විදිහ. මේක සවුන්ඩ් එක දාන විදිහ මම දැනට කියලා දෙන්නේ. මෙතන සවුන්ඩ් දාගන්න ඕගලන්ට පුළුවන්. ඕඩියෝ වලට ගිහිල්ලා ඕගලන්ට කැමති සවුන්ඩ් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට ඉන්ට්‍රෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ෂේරම් ප්ලේ කරනකොට දැක්කද? ඒ කියන්නේ ඔක්කොම එකවර අකුරු ටික ලස්සන්ට හැඳෙනවා. ඉතින් හොඳම ලෙටර් ඉන්ට්‍රෝ එකක් විදිහට මේක ගන්න පුළුවන්. ඉතින් මම පාත ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට මේ විස්තර ටික දාලා තියෙනවා. ඒ කියන්නේ අකුරු ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕන වෙබ්සයිට් එකේ ඒකයි මේ මම දාලා තියන්න. ඊට පස්සේ අපි තව මේ එකක් දාගමු. මෙතන මේ රෙකෝඩ් වෙනවා වගේ පොඩි අයිටම් එකක් මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් මම මේක නිකන් දාන්නේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මේ විදිහට ග්‍රීන් ස්ක්‍රීන් එකක් දාගෙන බෑග්ග්‍රවුන්ඩ් ගිහිල්ලා ක්‍රෝම් කී එක දාලා ඉන්ටසිටි එක 100ටම දාගන්න. ඊට පස්සේ ෂැඩෝ එකක් කැමති ගන්න ඔයගොල්ලන්ට දාගන්න පුළුවන්. මම 100ටම දානවා දෙකම. ඊට පස්සේ මේ විදිහට බලන ඔන්න බලන්න ප්ලේ කරපුවාම පට්ටටම එනවා. ඉතින් මම දැනට නිකන් මේ විදිහට තමයි පෙන්වන්නේ. මේ විදිහට එඩිට් කරගන්න පුළුවන් CapCut එකෙන්. හරිම ලේසි. ඉතින් යාළුවනේ මේ වගේ වැඩේ කරගෙන ඉවරලා මටත් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. මේ විදිහට ඔයගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් වැඩේ හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න channel එකත්, බෙල් icon එකත් ඔයාලට සපෝට් එකක් දෙන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.